රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුවකට එක්වමින් ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. රටගෙන සිතන ගුරු පෞරයන්වෙන් මෙය නම් කර තිබුණා. ගුරුවරුන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටම ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. ඔබේ කුඩා කාලේ ටියුෂන් ගියාද? ඔබතුමාටත් උගන්වපු ගුරුවරු හිටියාද? මෙහෙම ටියුෂන් පන්ති තිබුණේ නැහැ අපේ කාලේ. ඕන්නම් ගුරුවරයෙක් ඇවිල්ලා එක්කෙන්ට නැත්තම් දෙන්නෙක්ට තුන් දෙනෙක්ට යම් කිසි විෂයක් ගැන උගන්වන්න පුළුවන්. මේ ක්‍රමවේදය ඒ කාලේ තිබුණේ නැහැ 60 දශකයේ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද අනාගතයේ දිහා බැලුවාම උපකාර ගුරු ක්‍රමයයි පාසල් ක්‍රමයයි ඊළඟට ඩිජිටල් ක්‍රමයයි ওই තුනම එකතු කරගෙන අධ්‍යාපනය ගෙනියන්නේ. 1982 ඔබතුමා ගෙනාපු දවල පත්‍රිකා යෝජනාවලිය දැන් ඊට වසර 42 පස්සේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල ඊට සමාන අර්ථකථන ගොඩක් තියෙනවා ජනාධිපතිතුමනි. අනගාටු තියෙන්නේ ඒක ක්‍රියාත්මක කරා නම් අද ඉංග්‍රීසි භාෂාව ගණිතය විද්‍යාංශ අපේ දියුණු වෙනවා. අනික් අනගාටුව තමයි ජාතික ජනබලවේගයට පිළිගන්න බෑ තමන් වැරද්දක් කරා කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ අතෙන් වැරද්දක් සිදුනා. අපි මේක නැවැත්තුවා. හැම එක්කෙනාම වැරදි. ඒගොල්ලෝ කියන්නේ නෑ 71 87 තමන් රජයට විරුද්ධ කැරලි දෙකකට ගියා කියලා. ඒගොල්ලෝ කියන්නේ එතුමාගේ නායකයා ගෙදර අනික් මිනිස්සුගේ රත්තරම් බඩු ඔක්කොම තිබුණා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගේ කොහෙද තියෙන කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ බිරිඳ කවුද කියලා ඇහුවොත් අපි හැමෝම දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය කරන හැම නායකයෙක්ම සහෝදරවරුනි තමන්ව නිරාවරණය කරා. හැබැයි මේ රටේ අනාගතයේ බලයේ ඉල්ලන රට අඳුරට ගෙනියන්න ඉල්ලන නායකයින් මම දැක්කා BBC සේවයත් එක්ක එකතු වුණාම පොඩි ප්‍රශ්නයක් අහනවා මේ ඔබතුමාගේ පවුලේ විස්තර කොහොමද කියලා. ඒතර කියනවා අපේ පවුලේ දේශපාලන කරන්නේ මම විතරයි. ඒ නිසා අපේ පවුලේ මගේ ගැන දැනගත්තාම ඇති. නෑ එහෙම බෑ. මෙවැනි ආකාරයට තමන්ගේ গুপ্তභාවයේ රකපු නායකයෝ මතක තියාගන්න මේ ලෝකය විනාශ කරා. ඒ වගේ අය තමයි හිට්ලර්ලා බෙනිටෝ මුස්සෝලිනිලා වගේ මිනිස්සු. අපිට ඕන මෙතනින් ඉස්සරහට යන්න. මෙතනින් ආපහු පුස්කොළ පොතර යන්න ඕන නෑ. එතනින් එහාට ගිය තාක්ෂණයක් ඉස්සරහ තියෙනවා. ඉස්සරහට යන ලෝකෙක දැක්මන් තියන නායකයෙක් ඕන මිසක් නැතුව මේ බොරු ආටෝ අපේ නිකන් සිල්ලර කතා කියලා සින්තටික් සිහින මවන නායකයෙක් අවශ්‍ය නැහැ. මෙහිදී අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා IMF සංවිධානයත් අපේ ණය දුන් රටවල් 18ත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුව ගිවිසුම ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන තීරණය කරන්නේ අපි ඒ ගිවිසුම් අනුව ක්‍රියා කරනවද නැද්ද කියන එක. ටින් ක්‍රියා කරන අය කියනවා IMF එකෙන් අනුමැතිය ගන්න පුළුවන් කියලා අද වෙනකන් කතා කරලා නැහැ. මිනිස්සුට ඇවිල්ලා කියනකොට කියනවා අපි මේවා වෙනස් කරන්නේ. ඒ කියන්නේ අපි පරණ දේශපාලනේ ඉන්නේ. ඔය දේශපාලන නිසා තමයි මේ ආර්ථිකය කැඩුනේ. අපි එන්නේ ජනතාව හිත සතුටු කරලා දෙන්න පුළුවන් හැම එකක්ම දෙන්න ණය වෙලා හරි අරගන්න. ඉතින් ණය වෙලා දීලා අන්තිමට ණය බාර දරා ගන්න බැරි වුණා. අපි මේ අලුතෙන් හදන්න ඕනේ. වෙනස කියන්නේ මේ මූණ වලයින් කරන එක නෙමෙයි. පෙරලයක් කරන්න තියෙනවා. ඉස්සෙල්ලා ආර්ථිකය. මොකද්ද අපිට ඕන ආර්ථිකය? අපි අපනයන ආර්ථිකයකට යන්න ඕනේ. අපි 2048 දිහා බලන්න ඕනේ. 2050 දිහා බලන්න ඕනේ. රටේ අනාගතයත් මේ දරුවන්ගේ අනාගතය. දූෂණ විරෝධී වැඩසටහන. අපි හැම වෙලෙම හිර වෙලා ඉන්නේ විධායක ජනාධිපතිකම නැති කරනවද තියාගන්නවද කියන එක. ඉතින් නැති කරලා කිව්වේ හැම එක්කෙනෙක් මේක තියාගත්තා. ඔතන ගිහින් වාද කරන්නේ නැතුව රටේ තියෙන අනික් ප්‍රශ්න ගැන වාද කරන්න ඕන. ඕක නෙවෙයි හැම වෙලේ මේක පිටිපස්සේ හැප්පෙනවා. ප්‍රශ්නේ තියෙන විධායක ජනාධිපතිවත් අගමැති නෙමෙයි ප්‍රශ්නේ තියෙන රැකියා තියෙනවද ආදායම් තියෙනවද රට දියුණුවද කියන එක. අපි එකෙන් පැනලා යන්න බැලුව අපේ දේශපාලනේ. කිසිම ප්‍රශ්නයකට මූණ දුන්නේ නැහැ. දේශපාලන පක්ෂ ඕනේ. ඒ දේශපාලන පක්ෂ රටට ගැළපෙන විදියට දේශපාලනය කරන්න. මේ ගියේ විදියෙන් අන්තිම රට නැති වුණා. කවුරුත් හිතියේ නැහැ මේ වගකීම බාර ගන්න. ඒක මතක තියාගන්න. අපි කියන්නේ හොරුන් පාර්ලිමේන්තුව දාන්න එපා කියලා. හොරු දාන්න හොඳ නැහැ. ඒත් වගකීමෙන් පැනලා යන නායකයන් උත් දාන්න එපා පාර්ලිමේන්තුවට. එන්න කියලා මං කික වැඩ කරන්න. ආවේ නැහැ. ඇයි? මේක කඩාවැටේ ඊට පස්සේ බලය ගන්න පුළුවන් කියලා හිතුවා. කඩාවැටුන්නේ නැහැ. කියන්නේ දේශපාලනයයි ආර්ථිකයයි සමාජයයි ඒ තුනම විපර්යාසයක් ඇති කරන්නටයි පුළුවන් ශ්‍රී ලංකා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක අපිට පුළුවන් ඡන්දය දැයෙන් පස්සේ දවස් ඉඳන් ක්‍රියාත්මක කරන්න. මේ රටේ අනාගතය ගැන ඡන්දයක්. මගේ අනාගතය ගැන නම් නෙමෙයි. හැම එක්කෙනාටම මතක් කරන්න 21 වෙනිදා සිලින්ඩරේ ළඟින් කතිරේ ගන්න.